කොහොමද කටියට මාලත් අලුත් වීඩියෝයක් අරගෙන ආවා මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ කොහොමද ආඩූ ටෙස්ට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ ආඩූ ටෙස්ට් එක කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවත් ඇති බාගදා දන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඉස්සෙල්ලාම මම පැහැදිලි කරලා ඉන්නවා මොකද්ද මේ ආඩූ ටෙස්ට් එකක් කියන්නේ කියලා. මේ ආඩූ ටෙස්ට් එක මාර්ගෙන් අපිට ගොඩක් කොම්පොනන්ට්ස් චෙක් කරගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයකට අපි හිතමුකෝ කැපැසිටර් එකක් මේක මාර්ගෙන් චෙක් කරගන්නවා කියලා. එතකොට මේකේ තියෙන ඩිස්ප්ලේ එකෙන් අපිට බලා ගන්න පුළුවන් කැපැසිටර් එකේ මේ වෙනකොට තියෙන මොන වගේ අගයක්ද කියලා. ඒ නිසා අපිට ගොඩක් ඉක්මනින්ම තීරණයකට එන්න පුළුවන් මේ කැපැසිටර් එක තාමත් හොඳ තත්ත්වයේ තියෙනවද නැද්ද කියන එක ගැන. ඒ විතරක් නෙමෙයි අපි මේකෙන් ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරනවා නම් අපිට ගොඩක් ලේසියෙන්ම දැනගන්න පුළුවන් මේ ට්‍රාන්සිස්ටර් එක NPN ට්‍රාන්සිස්ටර්යක්ද PNP ට්‍රාන්සිස්ටර්යක්ද BJT එකක්ද ක්ස්පෙට් එකක්ද මේ හැම දෙයක්. මේ විතරක් නෙමෙයි ට්‍රාන්සිස්ටර් එකේ තියෙන පින් අවුට් එකත් හරියටම අපිට මේ ඩිස්ප්ලේ එක මාර්ගෙන් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා තේරෙනවානේ මේ වගේ ටෙස්ටර් එකක් අපි ඉලෙක්ට්‍රොනික වැඩ කරනකොට කොච්චර අපිට වැදගත් වෙනවද කියලා. ඔයාලා ගොඩක් ප්‍රොෆෙෂනල් විදියට ඉලෙක්ට්‍රොනික කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික තාමත් පුරුදු වෙන කෙනෙක් නම් පුරුදු වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට ගොඩක්ම මේ ආඩූ ටෙස්ටර් එක වැදගත් වෙයි. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොතින් අනිවාර්යයෙන්ම මේ ආඩූ ටෙස්ටර් එක හදා ගන්න ඕනිමයි කියලා ඔයාලට හිතෙයි. ඉතින් මේ ආඩූ ටෙස්ටර් එකේ තියෙන ෆීචර්ස් මොනවද, ඒ වගේම මේ ආඩූ ටෙස්ටර් එක පාවිච්චි කරලා එක එක වර්ග කොම්පොනන්ට්ස් චෙක් කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එක ඉස්සරහදීම අපි කතා කරන්නේ. ඒ නිසා මේ ආඩූ ටෙස්ටර් එක හදාගන්නේ කොහොමද කියන දේවල් නම් ඔයාලට දැනගන්න ඕයි නම් ගොඩක් වෙලා යොසගෙන ඉන්න වෙයි. මොකද පළවෙනි විනාඩි 11 වගේම අපි කතා කරන්නේ මේ ආඩූ ටෙස්ටර් එකේ තියෙන ෆීචර්ස් සහ මේ ආඩූ ටෙස්ටර් එකෙන් කොම්පොනන්ට්ස් චෙක් කරගන්නේ කොහොමද කියලා. එහෙමනම් වීඩියෝ එක නරඹන්න ආරාධනා කරනවා. ඉතින් මේ ආඩූ ටෙස්ටර් එකේ තියෙන ෆීචර්ස් ගැන කතා කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දකුණු පැත්තෙන් අපි ඔන් ඔෆ් කරගන්න පුළුවන් විදියට ස්විච් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එකේ තීව්‍රතාවය එහෙම නැත්නම් කන්ට්‍රාස්ට් එක අඩු වැඩි කරගන්න පුළුවන් විදියට හවුසින් එකට ටිකක් ඇතුලෙන් ප්‍රීසෙට් එකකුත් සවි කරගෙන තියෙනවා. ඒ වගේම ඔයාලට තව බලා ගන්න පුළුවන් මේකේ පුෂ් බටන් එකක් තියෙනවා. මේ පුෂ් බටන් එක පාවිච්චි වෙන්නේ අපි මොනවා හරි කොම්පොනන්ට් එකක් ටෙස්ට් කරලා බලද්දී. ඉතින් මේ පුෂ් බටන් එක හරියටම පාවිච්චි වෙන්නේ මොනවටද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ ඉස්සරහදී. අපි එහෙනම් ඊළඟට යමු මේක පාවිච්චි කරලා කොම්පොනන්ට් එකක් ටෙස්ට් කරගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අපි මේකෙන් කොම්පොනන්ට් එකක් ටෙස්ට් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම කොම්පොනන්ට් එකේ තියෙන පින්ස් මේකට සවි කරගන්න ඕනිනේ. ඒකට මේ වගේ වයර්ස් 3ක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වයර්ස් 3 අපි අංක කරලා තියෙනවා. කහපාට වයර් එක අංක 1 විදිහටත්, තැඹිලි පාට වයර් එක අංක 2 විදිහටත් රතු පාට වයර් එක අංක 3 විදිහටත්. අපි මේ කොම්පොනන්ට් ටෙස්ටර් එක පාවිච්චි කරලා පින්ස් දෙකක් තියෙන කොම්පොනන්ට් එකක් ටෙස්ට් කරනවා නම් මේ 1 සහ 3 කියන වයර්ස් දෙක තමයි ඒකට පාවිච්චි කරන්න ඕනි. එතකොට අපි මේකෙන් ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරනවා නම් එහෙමත් නැත්නම් පින්ස් 3ක් තියෙන කොම්පොනන්ට් එකක් ටෙස්ට් කරනවා නම් අපිට මේ වයර්ස් 3ම පාවිච්චි කරන්න වෙනවා. මේකෙන් ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරන එක ගැන කතා කරනකොට කියන්න ඕනි වැදගත් දෙයක් තියෙනවා. අපි එදිනෙදා ඉලෙක්ට්‍රොනික වැඩවලට පාවිච්චි කරන මේ වගේ සාමාන්‍ය මල්ටිමීටර් එකකත් ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරන්න පුළුවන් ඔප්ෂන් එක තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ මීටරයකින් ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රාන්සිස්ටර් එකේ ඩේටා ෂීට් එක අපි ගාව තියෙන්න ඕනි. මොකද මේ වගේ මල්ටිමීටරකින් ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරනකොට ECB කියන පින්ස් 3 හරියටම මේකට සවි කරන්න ඕයි නිසා. දැන් ඔයාලට තේරෙනවානේ මේ වගේ සාමාන්‍ය මල්ටිමීටර් එකක් පාවිච්චි කරලා ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරගන්නවා කියන එක ගොඩක් ඉක්මනට වගේම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වුණත් අපි මේ හදාගෙන තියෙන ටෙස්ටර් එකට ට්‍රාන්සිස්ටර් එකක් සවි කරනවා නම් ට්‍රාන්සිස්ටර් එකේ පින් අවුට් එක මොන වගේද කියලා අපි දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටෙස්ටර් එකට ට්‍රාන්සිස්ටර් එක සවි කළාම දැනගන්න ඕනි ප්‍රධානම විස්තර ටික මේකේ තියෙන ඩිස්ප්ලේ එක මාර්ගෙන් අපිට බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වානේ මේ ආඩූ ටෙස්ටර් එක පාවිච්චි කරලා අපි ට්‍රාන්සිස්ටර් එකක් චෙක් කරගන්නවා නම් ට්‍රාන්සිස්ටර් එක ගැන කිසිම විස්තරයක් අපි දැනගෙන ඉන්න ඕනි නැහැ කියලා. ඒ වුණත් අපි මේ ටෙස්ටර් එකෙන් එන වයර්ස් 3ට ට්‍රාන්සිස්ටර් එක සවි කරන්න ඕනි ක්‍රමයක් තියෙනවා. ඒක ඉතාමත් සරල ක්‍රමයක්. මම ඔයාලට කලින් පෙන්වුවානේ මේ වයර් 3 1 2 3 කියලා නම් කරලා තියෙනවා. ඉතින් මේ වයර්ස් 3න් අංක 1 කියන වයර් එකට ට්‍රාන්සිස්ටර් එකේ පළවෙනි පින් එකත්, අංක 2 කියන වයර් එකට ට්‍රාන්සිස්ටර් එකේ දෙවෙනි පින් එකත්, අංක 3 කියන වයර් එකට ට්‍රාන්සිස්ටර් එකේ තුන්වෙනි පින් එකත්. මේ විදිහට මේ වයර්ස් 3කට ට්‍රාන්සිස්ටර් එකේ පින්ස් 3 පිළිවෙලට සවි වෙන්න ඕනි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් කොහොමද ට්‍රාන්සිස්ටර් එකේ 1 2 3 කියන පින්ස් 3 පිළිවෙලට හඳුනගන්නේ කියලා. ඒක ගොඩක්ම ලේසි දෙයක්. මේක ගැන ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඒ වුණත් නොදන්නා අයත් ඉන්න පුළුවන් නිසා මම මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
ඕනිම ට්‍රාන්සිස්ටර් එකක ට්‍රාන්සිස්ටර් එකට අදාළ කෝඩ් එක ප්‍රින්ට් කරලා තියෙන සයිඩ් එක අපි ඉන්න පැත්තට හරව ගත්තාම මේකේ පින්ස් ටික 1 2 3 කියලා පිළිවෙලට එනවා. දැන් ඔයාලට තේරෙනවානේ ට්‍රාන්සිස්ටර් එකේ 1 2 3 කියන පින්ස් ටික දැනගන්න එක ගොඩක්ම ලේසියි. හරි එහෙනම් දැන් අපි ටිකක් කතා කළා වැඩි වගේ ඊළඟට එහෙනම් මේකේ මොන හරි කොම්පොනන්ට්ස් ටෙස්ට් කරගෙන බලන්න ඉස්සෙල්ලම මේක ඔන් කරගෙන ඉමු. ඉතින් මෙතන ලයිට්ස් වැඩි නිසා ඩිස්ප්ලේ එක හරියට පේන්නේ නැහැ. ඒකින්ද මම ලයිට්ස් ඕෆ් කරගන්නම්. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ උඩින්ම තියෙනවා Arduino Tester version 1.13 කියලා. ඊට පහළින් තියෙනවා testing කියලා. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ වෙනවා no unknown no damage part කියලා. ඉතින් මේ විදිහට ඩිස්ප්ලේ වෙන්නේ තාමත් අපි මේකට කිසිම කොම්පොනන්ට් එකක් සවි කරලා නැති නිසා දැන් එහෙනම් මම ඔයාලට පෙන්නන්නම් මේකෙන් ටෙස්ට් කරලා බලන්න මම පාවිච්චි කරන කොම්පොනන්ට්ස් මොනවද කියලා. මේ තියෙන්නේ IRF 840. මේක N channel MOSFET ට්‍රාන්සිස්ටර් එකක්. ඊළඟට තියෙනවා C2655 NPN ට්‍රාන්සිස්ටර් එකක්. එතකොට තව තියෙනවා FMG32S කියන ෂොකී ඩයෝඩ් එක. තව මම පාවිච්චි කරනවා වෝල්ට් 403.9 UF කැපැසිටර් එකක්. ඒ වගේම වෝල්ට් 1047 UF කැපැසිටර් එකක්. තව මම ගාව තියෙනවා වෝල්ට් 50.2 UF කැපැසිටර් එකක්. ඒ වගේම නන් පොල කැපැසිටර්ස් වලින් මම පාවිච්චි කරනවා 103 කැපැසිටර් එකක් සහ 104 කැපැසිටර් එකක්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික වැඩවලදී අපිට ගොඩක්ම මුණ ගැහෙන C828 කියන මෙන්න මේ NPN ට්‍රාන්සිස්ටර් එකත් මම පාවිච්චි කරනවා මේකෙන් ටෙස්ට් කරලා බලන්න. ඒ වගේම රෙසිස්ටර්ස් වලින් ගත්තොත් 1 මෙගා ඕම්ස් රෙසිස්ටර් එකක්, 1K රෙසිස්ටර් එකක් වගේම 220 ඕම්ස් රෙසිස්ටර් එකක් තමයි මම පාවිච්චි කරන්න ඉන්නේ. තව මම පාවිච්චි කරනවා 1N4007 කියන ඩයෝඩ් එකක්. එතකොට තව මම පාවිච්චි කරනවා ඉන්ඩක්ටර්ස් දෙකක්. ඉතින් ඔය දේවල් ටික තමයි මම අපේ කොම්පොනන්ට් ටෙස්ටර් එකෙන් ටෙස්ට් කරලා බලන්න පාවිච්චි කරන්නේ. මේ හැම දෙයක්ම අපේ කොම්පොනන්ට් ටෙස්ටර් එකේ වයර්ස් වලට කනෙක්ට් කරගන්න ලේසි වෙන්න තව මම පාවිච්චි කරනවා බ්‍රෙඩ්බෝඩ් එකක්. බ්‍රෙඩ්බෝඩ් එකේ ටෙස්ටින් වයර්ස් ටික ප්ලග් කරගන්න පුළුවන් වෙන්න මම පාවිච්චි කරනවා මේ වගේ ඇඩැප්ටර් එකක්. එහෙනම් මේ ඇඩැප්ටර් එක හරහා අපේ වයර්ස් ටික බ්‍රෙඩ්බෝඩ් එකට ප්ලග් කරගෙන අපි යමු කොම්පොනන්ට්ස් ටික ටෙස්ට් කරලා බලන්න. ඒ වෙලාවට ටෙස්ට් කරන්න පාවිච්චි කරන කොම්පොනන්ට් එකේ පින් අවුට් එකත් කොම්පොනන්ට් එකේ කෝඩ් එකත් ඔයාලට වීඩියෝ එකේ සයිඩ් එකකින් බලා ගන්න පුළුවන්. එහෙනම් මම ඉස්සෙල්ලාම ටෙස්ට් කරලා බලන්න C828 කියන ට්‍රාන්සිස්ටර් එක අපේ ටෙස්ටර් එකට සවි කරගන්න. ට්‍රාන්සිස්ටර් එක සෙට් කරගෙන ඉවරයි ඊළඟට කරන්න තියෙන්නේ ටෙස්ටර් එකේ තියෙන මේ පුෂ් බටන් එක ප්‍රෙස් කරගන්න එක. හරි, ටෙස්ටින් කියලා ඩිස්ප්ලේ වෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් ඩීටේල්ස් ටික. NPN ට්‍රාන්සිස්ටර් එකක් කියලා ඉස්සරහින්ම තියෙනවා. ඊළඟට තියෙනවා පළවෙනි පින් එක E, දෙවෙනි පින් එක C, තුන්වෙනි පින් එක B කියලා. දැන් ඔයාලට තේරෙනවානේ මේ දේවල් ටික පිළිවෙලට පෙන්වන්න ඕන හින්දා තමයි ට්‍රාන්සිස්ටර් එකේ 1 2 3 කියන පින්ස් ටික ටෙස්ටර් එකෙන් එන 1 2 3 කියන ටෙස්ටින් වයර්ස් වලට පිළිවෙලට සවි වෙන්න ඕන කියලා කිව්වේ. ඊළඟට එහෙනම් අපි C2655 කියන මෙන්න මේ NPN ට්‍රාන්සිස්ටර් එකත් සවි කරගෙන බලමු. හරි, මේ ට්‍රාන්සිස්ටර් එකේ විස්තර ටික හරියටම පෙන්නනවා. NPN ට්‍රාන්සිස්ටර් එකක් 1E 2C 3B. මේ ට්‍රාන්සිස්ටර් එකේ පින් අවුට් එකත් අපි කලින් ටෙස්ට් කරපු ට්‍රාන්සිස්ටර් එකේ පින් අවුට් එක වගේමයි. හරි, එහෙනම් ඊළඟට අපි බලමු IRF 840 කියන මෙන්න මේ N channel MOSFET ට්‍රාන්සිස්ටර් එක ටෙස්ට් කරලා. හරි, මේකෙදිත් අපිට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ වෙලා තියෙනවා N channel MOSFET එකක් කියලා. එතකොට 1G විදිහටත්, 2D විදිහටත්, 3S විදිහටත්. ඊළඟට එහෙනම් අපි FMG32S කියන මෙන්න මේ ෂොකී ඩයෝඩ් එක චෙක් කරගෙන බලමු. හරි, ඉතින් මේකේ ඩීටේල්ස් ටිකත් හරියටම පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ටෙස්ටින් වයර්ස් වලින් පළවෙනි වයර් එකෙන් සහ තුන්වෙනි වයර් එකෙන් දෙවෙනි වයර් එකට ඩයෝඩ් දෙකක් ඇවිල්ලා තියෙන විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඊළඟට එහෙනම් අපි 220 ohms මෙන්න මේ රෙසිස්ටර් එක ටෙස්ට් කරගෙන බලමු. ඔන්න එහෙනම් අපි පළවෙනි වතාවට තමයි පින්ස් දෙක කොම්පොනන්ට් එකක් මේකෙන් ටෙස්ට් කරලා බලන්න යන්නේ. මං කලින් කිව්වා මතකනේ, අපි පින්ස් දෙක කොම්පොනන්ට් එකක් මේකෙන් ටෙස්ට් කරලා බලනවා නම් මේකේ තියෙන පින්ස් දෙක සවි වෙන්න ඕනි 1ත් 3ත් කියන වයර්ස් දෙකට. එහෙනම් අපි මේ විදිහට මේ සිස්ටර් එක සවි කරගෙන බලමු මේක මොන විදිහට ඩිස්ප්ලේ එකේ පෙන්වයිද කියලා.
මෙතනදිත් අපිට බලාගන්න පුළුවන් රෙසිස්ටර් එක සවි වෙලා තියෙන එක සහ 3 පින් වලට කියලා පෙන්වලා තියෙනවා. ඒ වගේම 218 ohms රෙසිස්ටර් එකක් කියලාත් පෙන්වනවා. ඔයාලට මතකයිනේ අපි මේකට සවි කළේ 220 ohms රෙසිස්ටර් එකක්. ඒ වුණත් මේකේ පෙන්වන්නේ 218 ohms රෙසිස්ටර් එකක් කියලා. ඒකට හේතුව තමයි මේ රෙසිස්ටර්ස් වල සඳහන් කරලා තියෙන අගෙම නෙමෙයි, ඒ අගේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් නිසා. ඊළඟට එහෙනම් අපි මේ 1 mega ohms රෙසිස්ටර් එක චෙක් කරලා බලමු. හරි, මේකත් හරියටම ගත්තා. ඔයාලට බලාගන්න පුළුවන් 977 කේ රෙසිස්ටර් එකක් කියලා ඩිස්ප්ලේ වෙලා තියෙනවා. හැබැයි ඔයාලා මේකේ පොඩි වෙනසක් දකින්න ඇති. අපි මෙච්චර වෙලා ට්‍රාන්සිස්ටර්ස් එහෙම මේකෙන් චෙක් කරලා බැලුවානේ. ඒ හැම වෙලාවකදීම අලුතෙන් කොම්පනන්ට් එකක් මේකට සෙට් කළාම ටෙස්ටර් එකේ තියෙන පුෂ් බටන් එක ප්‍රෙස් කළා. හැබැයි දැන් මම මේ රෙසිස්ටර් එක සවි කළාම පුෂ් බටන් එක ප්‍රෙස් කළේ නැහැ. ඒ වුණත් හරියටම රෙසිස්ටර් එක යගේ ඩිස්ප්ලේ වෙනවා අපිට බලාගන්න පුළුවන්. ඒකට හේතුව මේකයි. මම දැන් මේ සවි කරපු රෙසිස්ටරේ චෙක් කරන්න කලින් මම චෙක් කරලා තිබුණේ රෙසිස්ටරයක්නේ. ඒ නිසා මම ආයිත් මේකේ රෙසිස්ටරය චෙක් කරනවා නම් මේකේ තියෙන පුෂ් බටන් එක ප්‍රෙස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට එහෙනම් අපි මේ විදිහටම 1K කියන මෙන්න මේ රෙසිස්ටර් එකත් චෙක් කරගෙන බලමු. මේකෙදිත් අපිට බලාගන්න පුළුවන් 1004 ohms කියලා පෙන්නනවා. ඊළඟට එහෙනම් අපි මේ 2.2 microfarad capacitor එක මේකට සවි කරගෙන බලමු. මේකෙදිත් අපිට බලාගන්න පුළුවන් අංක 1 සහ 3 කියන වයර්ස් වලට කැපැසිටර් එකක් සවි වෙලා තියෙනවා කියලා ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම තව අපිට බලාගන්න පුළුවන් 2259 nanofarad කියලාත් පෙන්නනවා. ඊළඟට එහෙනම් අපි බලමු මේ 3.9 microfarad capacitor එක මේකට සවි කරගෙන. ඉතින් මේකෙදිත් මම කලින් capacitor එකක් ටෙස්ට් කරගෙන තිබුණ නිසා මේ capacitor එක සවි කළාම push button එක press කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙදිත් අපිට බලාගන්න පුළුවන් 3810 nanofarad කියලා පෙන්නනවා. අපි එහෙනම් ඊළඟට 47 microfarad කියන මෙන්න මේ capacitor එකත් සවි කරගෙන බලමු. මේකෙදිත් අපිට බලාගන්න පුළුවන් 48.88 microfarad කියලා පෙන්නනවා. ඊළඟට එහෙනම් අපි non-polar capacitors වලින් 104 කියන මෙන්න මේ capacitor එක සවි කරගෙන බලමු. මේක non-polar එකක් වුණත් අදාළ වෙන්නේ capacitors වලටම නිසා අපි ආයිත් push button එක press කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙදිත් අපිට බලාගන්න පුළුවන් 95.56 nanofarad කියලා පෙන්නනවා. ඊළඟට එහෙනම් අපි බලමු 103 කියන මෙන්න මේ non-polar capacitor එක මේකට සවි කරගෙන. මේකෙදිත් අපිට බලාගන්න පුළුවන් 9918 picofarad කියලා ඩිස්ප්ලේ වෙනවා. ඊළඟට එහෙනම් අපි 1N4007 කියන මෙන්න මේ ඩයෝඩ් එකත් මේකට සවි කරගෙන බලමු. මේකෙදිත් අපිට බලාගන්න පුළුවන් ඩයෝඩ් එකේ ධන පින් එක පළවෙනි වයරයකටත් ඍණ පින් එක තුන්වෙනි වයරයකටත් සවි වෙලා තියෙනවා කියලා ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඊළඟට එහෙනම් අපි බලමු මේ ඉන්ඩක්ටර් එක මේකට සවි කරගෙන පෙන්වන්නේ මොන විදිහටද කියලා. ඉතින් මේකෙදිත් අපිට බලාගන්න පුළුවන් ඉන්ඩක්ටර් එක සවි වෙලා තියෙන්නේ පළවෙනි පින් එකට සහ තුන්වෙනි පින් එකට කියලා පෙන්නනවා. තව අපිට බලාගන්න පුළුවන් ඩිස්ප්ලේ වෙලා තියෙනවා මේකේ ohms ගාන 5.7ක්, ඒ වගේම මේක 97mA ඉන්ඩක්ටර් එකක් කියලා. දැන් ඔයාලට තේරෙනවානේ ඔය විදිහට ගොඩක්ම ලේසියෙන් මේ Arduino tester එක පාවිච්චි කරලා අපිට component test කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට පෙන්වන්න ඕනි තවත් දෙයක් තියෙනවා. මේ push button එක එක දිගටම ටික වෙලාවක් press කරගෙන හිටියාම අපිට මේකේ තියෙන menu එකට යන්න පුළුවන්. දැන් අපිට බලාගන්න පුළුවන් උඩින්ම selection කියලා ඊට පහලින් transistor කියලා display වෙනවා. මෙතනදී අපිට push button එක press කරලා මේකෙන් test කරන්න පුළුවන් components මොනවද කියලා බලාගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙතනින් අපිට ටෙස්ට් කරන්න අවශ්‍ය කරන කොම්පරන්ට් එක විතරක් තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඒකට අපිට ටෙස්ට් කරන්න අවශ්‍ය කොම්පරන්ට් එකේ නේම් එක හෝ සිම්බල් එක තෝරගෙන පුෂ් බටන් එක ආයෙත් ටික වෙලාවක් ප්‍රෙස් කරගෙන ඉන්න ඕනි. මේ ඔප්ෂන් එක ගොඩක්ම වැදගත් වෙන්නේ ට්‍රාන්සිස්ටර්ස් කීපයක් එහෙම එකසරේ ටෙස්ට් කරගන්න තියෙනවා නම්. මොකද ඔයාලා කලින් දකින්න ඇති අපි මේකෙන් ට්‍රාන්සිස්ටර් එකක් ටෙස්ට් කරද්දී ට්‍රාන්සිස්ටර් එකේ වර්ගය මොකද්ද කියලා හඳුනගන්න මෙයාට ටිකක් වෙලා යනවා කියලා. ඒකට හේතුව තමයි මෙයාව අපි ඕෆ් කරලා ඔන් කළාම මෙයා
මේ මල්ටි ටෙස්ටර් මොඩ් එකේ. ඒ නිසා අපි මේකට කොම්පොනන්ට් එකක් සවි කරලා ටෙස්ටින් බටන් එක ප්‍රෙස් කළාම මෙයා අඳුන ගන්න ඕනි අපි මේකට සෙට් කළේ ට්‍රාන්සිස්ටර් එකක්ද කන්ඩෙන්සර් එකක්ද රෙසිස්ටර් එකක්ද ඩයෝඩ් එකක්ද කියලා. ඉතින් ඔය හැම දෙයක්ම මෙයා දැනගන්න ඕනි හින්දා තමයි ඒකට ටික වෙලාවක් ගත වෙන්නේ. ඒත් මේ වෙලාවේ අපිට ටෙස්ට් කරන්න අවශ්‍ය කරන කොම්පොනන්ට් එක මෙයාට මෙතනින් සිලෙක්ට් කරලා දුන්නොත් මෙයාට ගොඩක් ඉක්මනටම අපිට අවශ්‍ය කරන ඩීටේල්ස් ටික දීමේ හැකියාව තියෙනවා. උදාහරණයකට මම මෙතනින් ට්‍රාන්සිස්ටර් කියන එක සිලෙක්ට් කළොත් මම ටෙස්ටින් බටන් එක ප්‍රෙස් කරන හැම වෙලාවකදීම මෙයා උත්සාහ කරන්නේ ට්‍රාන්සිස්ටර් එක මොන වර්ගයේ ට්‍රාන්සිස්ටර් එකක්ද කියලා හඳුනා ගැනීමට පමණයි. හරි, එහෙනම් අපි දැන් ගොඩ වෙලාවක ඉඳන් මේකේ තියෙන ෆීචර්ස්, ඔප්ෂන්ස්, ටෙස්ට් කරන්න පුළුවන් කොම්පොනන්ට්ස් මොනවද වගේ දේවල් කතා කරානේ. ඊළඟට එහෙනම් අපි යමු මේක හදාගන්නේ කොහොමද සහ හදාගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියන දේවල් බලන්න. ඉතින් මේක හදාගන්න අවශ්‍ය වෙන්නේ සහ මේක හදාගන්නේ කොහොමද කියලා කතා කරනකොට ඔයාලට කියන්න ඕනි වැදගත් දෙයක් තියෙනවා. ඔයාලා දකින්න ඇති අපි මේ ටෙස්ටර් එක ඔන් කළාම ඔන් වෙන්නේ සහ මේකෙන් අපි කොම්පොනන්ට් එකක් ටෙස්ට් කරලා බලනකොට කොම්පොනන්ට් එක මොන වර්ගයේ කොම්පොනන්ට් එකක්ද කියලා අඳුන ගන්න ටික වෙලාවක් මෙයාට යනවා. ඒකට හේතුව තමයි අපි මේකට පාවිච්චි කරලා තියෙන්නේ Arduino Nano board එකක් වීම. ඔයාලා මේකට Arduino Nano board එකක් පාවිච්චි කරේ නැතුව Arduino Uno board එකක් පාවිච්චි කළොත් මීට වැඩිය ගොඩක්ම වේගෙන් මේක වැඩ කරනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මේකට Arduino Uno board එකක් පාවිච්චි කරලා Nano board එකක් පාවිච්චි කරලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙනවා නම් මේකේ ක්‍රියාකාරීත්වයේ තියෙන වේගය විතරයි. අපි මේ හදාගන්න යන්නේ ටෙස්ටර් එකක් නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මේක හදාගන්නේ කොහොමද කියලා ඔයාලට දීලා තියෙන ඩයග්‍රෑම් එකේ තියෙන කොම්පොනන්ට්ස් ඒ දීලා තියෙන අගයන් වලින්ම පාවිච්චි කරන්න. නැත්නම් ඔයාලට මේක වැඩ කරන විදියට හදාගන්න බැරි වෙයි. ඒ වගේම ඔයාලා දන්නවනේ අපි Arduino board එක මොකක් හරි වැඩකට පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ වැඩේට අදාළ කෝඩ් එකක් Arduino board එකට අප්ලෝඩ් කරන්න ඕනි. ඉතින් අපි මේකට පාවිච්චි කරන කෝඩ් එක ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම මේ කෝඩ් එක හදපු අයට ස්තුති කරන්න ඕනි. ඒකට හේතුව තමයි මේ කෝඩ් එක ඔයාලා ඕපන් කරලා බලුවොත් තේරෙයි කොච්චර ලොකු කෝඩ් එකක්ද කියලා. අපි මේක හදාගන්න පාවිච්චි කරලා තියෙන කෝඩ් එකත් වයරින් ඩයග්‍රෑම් එකක් තියෙන zip file එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට ලින්ක් එකක් ඔයාලට description එකේ බලා ගන්න පුළුවන්. දැන් එහෙනම් අපි යමු මේක හදාගන්නේ කොහොමද සහ මේක හදාගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා කතා කරන්න. ඉතින් මේ Arduino tester එක හදාගන්න අවශ්‍ය වෙන දේවල් ගැන කතා කරනකොට අපිට මේකට Arduino Uno හරි Nano හරි board එකක් අවශ්‍ය වෙනවා. මම මේකට පාවිච්චි කරන්නේ නම් Arduino Nano board එකක්. ඔයාලට මේ Arduino Nano Uno boards ගැන දැනගන්න ඕයි නම් හොඳ videos කීපයක් තිබුණා මිහිසර පවන් කියන YouTube channel එකේ. channel එකේ link එක description box එකේ තියෙනවා. තව අපිට මේකට ඕනි කරනවා 16x2 LCD display එකක්. මේ display එක ගැන වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් නිසල්ලායගේ YouTube channel එකට ගියොත්. අදාළ video එකේ link එක මම description එකේ දාලා තියන්නම්. තව අපිට on-off switch එකක් සහ push button එකක් වගේම potentiometer එකක් අවශ්‍ය කරනවා. ඒ වගේම 470k resistors 3ක්, 680 ohms resistors 3ක් සහ 1k resistor එකක් අපිට අවශ්‍ය කරනවා. තව මම මේ වගේ dot board එකක් පාවිච්චි කරනවා මේ දේවල් ටික අපිට ගොඩක් ලේසියෙන්ම wire කරගන්න පුළුවන් වෙන්න. මේකට power supply කරන්න 9 volt බැටරියක් සහ battery clip එකක් අපිට අවශ්‍ය කරනවා. ඒ වගේම මේකේ housing එක විදිහට මම පාවිච්චි කරන්නේ මේ වගේ box එකක්. මේ box එකත් සාමාන්‍යයෙන් electronic shops වල ගන්න තියෙනවා. මේක ගොඩක්ම පාවිච්චි වෙන්නේ මේ වගේ USB kit සවි කිරීම සඳහා. ඔය දේවල් ටික තමයි ඉතින් ප්‍රධාන වශයෙන්ම අපිට මේක හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට එහෙනම් අපි යමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලා මේ dot board එක housing එක ඇතුළට දාගන්න පුළුවන් විදිහට අපි cut කරගෙන ඉන්න ඕනි. ඒකට ලේසි වෙන්න මම මේ විදිහට template එකක් හදාගෙන තියෙනවා අපේ housing එකේ size එකට. දැන් ඔයාලට මේ පේන්නේ අපි මේ විදිහට cut කරගෙන තියෙන dot board එක. ඒ වගේම තව ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේකේ සිදුරු දෙයක් හදාගෙන තියෙනවා display එක ලේසියෙන්ම මේකට mount කරගන්න පුළුවන් වෙන්න. එහෙනම් අපි display එක මේකට ඉක්මනටම mount කරගමු. ඩිස්ප්ලේ එකත් සර්කිට් බෝඩ් එකට මවුන්ට් කරගෙන ඉවරයි. ඊළඟට මේ Arduino බෝඩ් එකත් අපේ ඩොට් බෝඩ් එකට සවි කරගන්න ඕනි. Arduino බෝඩ් එකේ පින්ස් ටික ඩිස්ප්ලේ එක තියෙන පැත්තට ගන්න ඕන නිසා ඩොට් බෝඩ් එකේ සෝල්ඩර් කරන්න පාත් තියලා තියෙන සයිඩ් එකෙන් තමයි Arduino බෝඩ් එක ඩොට් බෝඩ් එකට සවි කරන්නේ. Arduino බෝඩ් එකේ පින්ස් ටිකත් හොඳට සෝල්ඩර් කරගන්න ඕන නිසා ඩොට් බෝඩ් එකට උඩින් මේ විදිහට තවත් ඩොට් බෝඩ් එකක් තියෙනවා සෝල්ඩර් පාර්ට්ස් ටික උඩට එන විදිහට. ඊළඟට තියෙන්නේ Arduino බෝඩ් එක මේකට සෝල්ඩර් කරගන්න එක.
Arduino board එකත් solder කරලා ඉවරයි. Solder කරලා ඉවර වුණාම අනිවාර්යයෙන්ම හොඳට බලන්න board එකේ pins short වෙලා තියනවද කියලා. ඊළඟට මම 470k resistors ටික සහ 680 ohms resistors ටික dot board එකටම solder කරගන්නයි යන්නේ. රෙසිස්ටර්ස් ටිකත් සෝල්ඩර් කරගෙන ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මේ දේවල් ටික වයර් කරගන්න එක. ඉතින් මේ දේවල් ටික වයර් කරගන්නකොට අපිට පේන්නේ Arduino board එකේ යටිපැත්තේ නිසා වැඩේ ටිකක් ලේසි වෙන්න මේ විදිහට කොලයක මම ඩයග්‍රෑම් එකක් හැදගෙන තියනවා. මේ ඩයග්‍රෑම් එකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට link එකක් ඔයාලට description එකේ බලා ගන්න පුළුවන්. මේ දේවල් ටික වයර් කරගන්නකොට පාට කීපකින් වයර්ස් පාවිච්චි කළොත් ඔයාලට ඒක ටිකක් ලේසි වෙයි. දැන් එහෙනම් අපි Arduino board එකට මේ display එක සහ resistors ටික වයර් කරගෙන ඉමු. හරි එහෙනම් මේ ටිකත් වයර් කරගෙන ඉවරයි. ඔයාලට මෙතන වයර්ස් ගොඩක් තියෙනා වගේ පේනුණාට ඇත්තෙම කියනවා නම් මේක වයර් කරගන්න එක හරිම ලේසියි. ඒ වගේම තව ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ ඩොට් බෝඩ් එකටම ප්‍රීසෙට් එකක් සවි කරගෙන තියෙනවා. කලින් අපි මේකට සවි කරගන්න හිටිය පොටෙන්ෂියෝමීටර් එකක්. ඒ වුණත් හවුසින් එකේ ඉඩ අපතේ යවීමක් කරගන්න ඕයි නැති නිසාත්, ඒ වගේම මේකෙන් කන්ට්‍රෝල් වෙන්නේ ඩිස්ප්ලේ එකේ කන්ට්‍රාස්ට් එක නිසාත්, මේකෙන් අවශ්‍ය විදිහට කන්ට්‍රාස්ට් එක ඇඩ්ජස්ට් කරගත්තාම නැවත නැවතත් කන්ට්‍රාස්ට් එක ඇඩ්ජස්ට් කරගන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා තමයි ඩොට් බෝඩ් එකට මේක සවි කරගත්තේ. ඒ වගේම තව ඔයාලට බලා ගන්න පුළුවන් අපි 104 නන් පෝල කැපැසිටර් එකකුත් මේකට සවි කරගෙන තියෙනවා. දැන් එහෙනම් අපි යමු මේකේ සර්කිට් ඩයග්‍රෑම් එක මොන වගේද කියලා බලන්න. දැන් ඔයාලට මේ පේන්නේ සර්කිට් ඩයග්‍රෑම් එක. ඉතින් මම වීඩියෝ එක මුලදී කිව්වා වගේ අපි මේ හදන්නේ ටෙස්ටර් එකක් නිසා අනිවාර්යයෙන්ම මේ කොම්පරන්ට්ස් අපි දීලා තියෙන අගයන් වලින්ම පාවිච්චි කරන්න මතක තියාගන්න. දැන් අපිට තියෙන්නේ මේකට කෝඩ් එක අප්ලෝඩ් කරගන්න එක. ඒකට මම කම්පියුටර් එක පැත්තට ආවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ආඩු ටෙස්ටර් කෝඩ් කියලා link එකක්. ඒ link එකට ගියාම ඔයාලට මේ විදිහට zip file එකක් බලා ගන්න පුළුවන්. අපි මේ zip file එක download කරගන්න ඕනි. දැන් ඔයාලට මේ පේන්නේ මම මේ විදිහට download කරගෙන තියෙන zip file එක. ඊළඟට අපි මේක extract කරගන්න ඕනි. එතකොට ඔයාලට මේ විදිහට image එකක් බලා ගන්න පුළුවන් wiring diagram එක තියෙන. ඒ වගේම Arduino tester කියලා name කරලා තියෙන folder එකක් තියෙනවා. ඊළඟට මේ folder එක open කරගන්න ඕනි. එතකොට අපිට බලා ගන්න පුළුවන් folder එකේ උඩින්ම Arduino tester කියලා project file එකක් තියෙනවා. මේ project file එක open කරගන්න. දැන් ඔයාලට මේ පේන්නේ අපිට Arduino board එකට upload කරගන්න අවශ්‍ය වෙන code එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් තවත් tabs keep එකම මේකට අදාළ codes තියෙනවා. හරි දැන් එහෙනම් අපි මේ code එක upload කරගමු. ඔයාලා දන්නවනේ Arduino board එකට code එක upload කරන කලින් board එක තියෙන COM port එක සහ board එකේ වර්ගය අපි select කරලා ඉන්න ඕනි. ඉතින් මම හිතනවා ඔයාලා මේ දේවල් ගැන දන්නවා කියලා. ඒක හින්දා මම මේ දේවල් ගැන කතා කරන්න යන්නේ නැතුව කෙලින්ම code එක අපේ board එකට upload කරගන්නම්. මෙතන අප්ලෝඩින් කියලා පෙන්නනවා. හරි දැන් අප්ලෝඩින් කියලා ඩිස්ප්ලේ වුණා. ඒ කියන්නේ දැන් අපේ Arduino board එකට කෝඩ් එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. හරි එහෙනම් දැන් අපි යමු මේකේ හවුසින් එක පැත්තට. ඊළඟට අපි හවුසින් එකේ සිදුරු කීපයක් හදා ගන්න ඕනි මේකේ ඩිස්ප්ලේ එකට ප්‍රීසෙට් එකට වගේම මේකට පාවිච්චි කරන ස්විච් වලට හරියන විදිහට. ඉතින් ඒක ටිකක් ලේසි වෙන්න මම මේ විදිහට ටෙම්ප්ලේට් එකක් හදලා තියෙනවා. මේක මැනුවල් කරලා ටෙම්ප්ලේට් හදනවා කියන එක නම් මට ඒ තරම්ම හරියන වැඩක් නෙමෙයි. ඒ හින්දා මම මේ ටෙම්ප්ලේට් එක හදාගත්තේ අපේ අයියාට දීලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ටෙම්ප්ලේට් එකේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනි අයියාට. ඊළඟට එහෙනම් අපි යමු මේ ටෙම්ප්ලේට් එකේ තියෙන විදිහට සිදුරු ටික මේකේ හදාගන්න.
ටෙම්පලේට් එකේ තිබුණ විදිහටම සිදුරු ටික හදාගත්තා. ඒ වගේම ඩිස්ප්ලේ එක යන තැනට ට්‍රාන්ස්පරන්ට් ග්ලාස් එකක් කලවලා තියෙනවත් ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ ආරක්ෂාව සඳහා. ඒ වගේම තව අපි හවුසින් එක ඇතුළට මේ වගේ ප්ලාස්ටික් ක්ලිප්ස් දෙකක් සවි කරගෙන තියෙනවා සර්කිට් බෝඩ් එක ගොඩක් ලේසියෙන්ම මේකට මවුන්ට් කරගන්න පුළුවන් වෙන්න. දැන් අපි මේකේ වැඩ යම් කිසි මට්ටමකට ඉවර කරගෙන තියෙන්නේ. ඊළඟට මම මේ හවුසින් එක ස්ටිකර් කරගන්නයි හදන්නේ. ඉතින් ඒකට මම මේ විදිහට ස්ටිකර් එකක් ඩිසයින් කරගෙන තියෙනවා. ඔයාලා හදන දේක හවුසින් එකට මේ වගේ ස්ටිකර් එකක් ඩිසයින් කරගන්න ඕනි නම් හවුසින් එකේ සිදුරු තියෙන තැන් සහ සිදුරු වල දිග පාලලා හරියටම මැනලා සොෆ්ට්වෙයාර් එකක් මාර්ගෙන් ඒකට හරියන විදිහ ඉමේජ් එකක් ඩිසයින් කරගන්න ඕනි. එතකොට මේක ප්‍රින්ට් කරගන්න පාවිච්චි කරලා තියෙන පේපර් එක විදිහට මම පාවිච්චි කරලා තියෙන්නේ ෆොටෝ පේපර් කියන පේපර් එක. මේක ස්ටිකර් එකක්. ඒ වගේම A4 size paper එකක්. සාමාන්‍ය printing shop එක වුණත් මේ papers තියෙනවා. හරි එහෙනම් දැන් අපි මේ ස්ටිකර් එක අපේ හවුසින් එකට අලව ගමු. දැන් අපි හවුසින් එකත් ස්ටිකර් කරගෙන ඉවරයි. ඊළඟට කරන්න තියෙන්නේ මේ සර්කිට් බෝඩ් එක මේකට මවුන්ට් කරගන්න එක. එහෙනම් අපි ඒකත් ඉක්මනටම කරගමු. හරි ඊළඟට අපිට තියෙන්නේ මේ කහපාට වයර්ස් දෙකට ඔන් ඔෆ් ස්විච් එකත් කහයි කළුයි වයර්ස් දෙකට පුෂ් බටන් එකත් සවි කරගන්න එක. එහෙනම් අපි ඒකත් ඉක්මනටම කරගමු. දැන් මම ස්විච් ටිකත් සවි කරගෙන ඉවරයි. ඊළඟට කරන්න තියෙන්නේ මේ වගේ 9 වෝල්ට් බැටරියක් මාර්ගෙන් අපේ සර්කිට් එකට විදුලිය සපයන එක. දැන් මම 9 වෝල්ට් බැටරියත් සවි කරගෙන තියෙන්නේ ඊළඟට කරන්න තියෙන්නේ අපේ ටෙස්ටින් වයර්ස් ටික එළියට අරගෙන බැක් ප්ලේට් එක සවි කරගන්න එක. දැන් අපි මේක හදාගෙන ඉවරයි. මේක හදාගෙන ඉවර වුණාම පළවෙනි වතාවට තමයි මම මේ ඔන් කරගන්න යන්නේ. කලින් වගේම අපිට බලා ගන්න පුළුවන් Arduino Tester version 1.13 කියලා තීට පහලින් testing කියලා display වෙනවා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් no unknown no damage part කියලා. දැන් display වෙනවා not calibrated කියලා. මේක ටිකක් අලුත් දෙයක්. ඔයාලා කලින් අපි මේක ඔන් කරනකොට දකින්න ඇති මේ විදියට display උනේ නැහැ. මේකට හේතුව තමයි අපි මේක හදාගෙන ඉවර වුණාට තාමත් මේක calibrate කරලා නැහැ. ඊළඟට එහෙනම් අපි යමු මේක calibrate කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. මේක calibrate කරගන්න නම් මේකේ menu එකට අපි යන්න ඕනි. මතකනේ මම video එකේ මුලදී කියලා දුන්නා කොහොමද menu එකට යන්නේ කියලා. ඒකට අපි මේ push button එක ටික වෙලාවක් press කරගෙන ඉන්න ඕනි. දැන් මම මෙනු එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් self test කියන එක හොයා ගන්න ඕනි. හරි self test කියන තැනට ආවා. මේක select කරගත්තාම අපිට මේක calibrate කරගන්න තැනට යන්න පුළුවන්. ඊට කලින් අපි මේක calibrate කරගන්න අවශ්‍ය වෙන දේවල් ටික ළඟට ගන්න ඕනි. ඉතින් මේක calibrate කරගන්නකොට අපිට මේ testing OS short කරගන්න සහ මේවට components සවි කරගන්න ඕනි වෙනවා. ඒ දේවල් ලේසි වෙන්න මම කලින් වගේම breadboard එකක් පාවිච්චි කරනවා. ඒ වගේම අපේ testing OS breadboard එකට සවි කරගන්න පුළුවන් වෙන්න මේ විදියට adapter එකක් පාවිච්චි කරනවා. ඊළඟට මම මේ testing OS ටික short වෙන විදියට breadboard එකේ සයිඩ් පින්ස් වලට සවි කර ගන්නවා. මොකද අපි මේ self test කියන mod එකට ගිය ගමන්ම පළවෙනියට කරන්න තියෙන්නේ මේ testing wires ටික short කරගන්න එක. ඉතින් මේ mod එකට යන්න කලින් මේ විදියට wires ටික short කරලා තියාගත්තාම අපිට වැඩේ ටිකක් ලේසි වෙනවා. හරි ඉතින් තව අපිට මේකට අවශ්‍ය කරනවා 104 non pole capacitor එකක් සහ 333 non pole capacitor එකක්. ඉතින් ඔය දේවල් ටික තමයි අපිට මේක calibrate කරගන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට එහෙනම් අපි යමු කොහොමද මේක calibrate කරගන්නේ කියලා බලන්න. ඩිස්ප්ලේ එක හොඳට පේන්න ඕන නිසා ලයිට්ස් ටික මම ඕෆ් කරගන්නම්. ඊළඟට අපි මේ self test කියන mod එකට යන්න ඕනි. ඒකට ටික වෙලාවක් push button එක press කරගෙන ඉන්න තියෙන්නේ.
දැන් අපිට බලාගන්න පුළුවන් ෂෝට් ප්‍රොප්ස් කියලා ඩිස්ප්ලේ වෙනවා. මෙතනදී කරන්න තියෙන්නේ අපේ ටෙස්ටිං වොයිස් ටික ෂෝට් කරගන්න එක. මම කලින්ම ටෙස්ටිං වොයිස් ටික ෂෝට් කරපු නිසා මට මෙතන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ටික වෙලාවක් බලාගෙන ඉන්න තියෙන්නේ. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන උඩින්ම ඩිස්ප්ලේ වෙනවා T1 කියලා. මේ T කියන එකෙන් හඳුන්වන්නේ ටෙස්ට් කියන එක. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් T2 කියලා ඩිස්ප්ලේ වෙනවා. T4 කියලා ඩිස්ප්ලේ වුණා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙතන isolate props කියලා ඩිස්ප්ලේ වෙනවා. මෙතනදී අපි ෂෝට් කරගත්තු ටෙස්ටින් වයර්ස් ටික වෙන් කරගන්න ඕනි. මෙතනින් පස්සේ ආයෙත් අපිට මේ ටෙස්ටින් වයර්ස් වලට කොම්පොනන්ට්ස් කීපයක් සවි කරලා බලන්න වෙනවා. ඒ හින්දා මම මේ ටෙස්ටින් වයර්ස් ටික බ්‍රෙඩ්බෝඩ් එකේ මැද සාමාන්‍ය පින්ස් වලට සවි කරගන්නම්. වයර්ස් ටික ෂෝට් වෙලා තියෙන එක අයින් කළාම T5 එකට ආව අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට T6 එකට, ඊළඟට T7 එකට, ඊළඟට RI කියලා ඩිස්ප්ලේ වෙනවා. මෙතනදී අපිට කරන්න දෙයක් නැහැ. ඊළඟට C0 කියලා ඩිස්ප්ලේ වෙනවා. මෙතනදී අපි 104 නන් පෝලර් කැපැසිටර් එක ටෙස්ටින් වයර්ස් වලින් පළවෙනි වයරයකටත් තුන්වෙනි වයරයකටත් එන විදියට සවි කරගන්න ඕනි. මම දැන් කැපැසිටර් එක සවි කරගෙන තියෙන්නේ. ඊළඟට තව ටික වෙලාවක් බලාගෙන ඉන්න ඕනි. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ වෙනවා නැනෝ ෆැරඩ් 4 34 නන් පොල කැපැසිටර් එකක් 1-3 කියන ටෙස්ටින් වයස් වලට සවි කරන්න කියලා. මම මේකට 333 කියන කැපැසිටර් එකක් සවි කරගන්නම්. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ටෙස්ට් 10 කියන ඩිස්ප්ලේ වෙනවා. දැන් අපි මේක කැලිබ්‍රේට් කරගෙන ඉවරයි. ඊළඟට අපි ඔටෝම මෙනු එකට එනවා. හරි, ඉතින් මේ කැලිබ්‍රේට් කරගන්න එක හරියටම වුණාද කියලා බලා ගන්න අපි මේක ඕෆ් කරලා ඔන් කරගමු. දැන් මම ටෙස්ටර් එක ඔන් කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම ආඩු ටෙස්ටර් version 1.13 කියලා ඩිස්ප්ලේ වෙනවා. ඊට පහලින් ටෙස්ටින් කියලා ඩිස්ප්ලේ වෙලා තියෙනවා. ඊළඟට කලින් වගේම no unknown no damage part කියලා ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේක හරියට කැලිබ්‍රේට් වෙලා නැත්නම් මෙතන ආයෙත් ඩිස්ප්ලේ වෙන්නේ නැයි not calibrated කියලා. ඔයාලට පේනවනේ මේ විදිහට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ කැලිබ්‍රේට් කරගන්න ක්‍රියාවලිය හරියටම කරගෙන තියනවා කියන එක. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් අදට සමු ගන්නවා. මතක් කරනවා අපි තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, වීඩියෝගේ යාළුවොත් එක්ක share කරගන්නත් කියලා. ඒ වගේම ඔයාලට මේක හදාගන්න යද්දි මොනවා මොහරිතයක් දැනගන්න ඕනෙ නෝතින් පහල comment section එකෙන් අහන්න.